Sandeepa Academy YouTube channel එකත් සමගින් අද අපි කතා කරන්නේ මේ Redmi 9A phone එක සම්බන්ධයෙන්. මෙන්න මේ Redmi 9 එක කියන්නේ යාළුවනේ සුපිරි phone එකක්. මෙන්න මේ phone එකේ සුපිරිම ටික්ස් ගොඩාක් තියෙනවා. ඒ ටික්ස් වලින් මම ඔයගොල්ලන්ට අද 10ක් කියලා දෙනවා. ඉතින් යාළුවනේ මගේ YouTube channel එක ඔයගොල්ලෝ තාම subscribe කරලා නැත්නම් ඔයා තාම අලුත් කෙනෙක් නම් මගේ YouTube channel එක subscribe කරලා like එකක් දාන්න මගේ video වලට. ඉතින් යාළුවනේ වැඩි කතාවක් කරන්න නැතුව යමු අපි වීඩියෝ එකට. මම අද මුලින්ම කතා කරන්නේ මෙන්න මේ ඇප්ලිකේෂන් දෙක රන් කරන්නේ කොහොමද කියලා. මුලින්ම අපි මෙන්න මේ තියෙන මෙනු බටන් එක ටච් කරලා මෙන්න මෙතන තියෙන ස්ප්ලිට් ස්ක්‍රීන් කියලා මේක ටච් කරලා මෙන්න මේ විදියට ඇප්ලිකේෂන් එකක් ගෙන යන්න. ඊට පස්සේ ඕගොල්ලෝ මේ විදියට ඇප්ලිකේෂන් දෙකක් රන් කරන්න පුළුවන් ටච් කරලා නැත්තම් ඕ මේ විදිහට බැක් වෙලා ඔයගොල්ලොන්ට පුළුවන් මෙන්න මෙතනින් ඕන ඇප්ලිකේෂන් එකක් හොයාගෙන දෙකම රන් කරන්න ඔයගොල්ලොන්ට පුළුවන් මෙන්න මේ විදිහට. ඔයගොල්ලොන්ට මෙන්න මේ විදිහට පුළුවන් ඔයගොල්ලොන් දෙකක් රන් කරන්න වගේම අයින් කර ගන්න ඕන නම් යාළුවනේ මෙන්න මේ විදිහට මෙතන ආයි කියන exit කියලා exit කියන තැන මේ විදිහට ටච් කරලා මේක අයින් කර ගන්න පුළුවන් ඔයගොල්ලොන්ට. ඉතින් යාළුවනේ ඔබ තමයි මම පළවෙනියට කියලා දෙන්නේ මම දෙවෙනියටම කතා කරන්න යන්නේ. ඔයගොල්ලෝ දැන් මෙහෙම ටච් කරනවා වෙන්න පුළුවන් ෆෝන් එකේ ඕන තැන ටච් කරාම ඔයගොල්ලන්ට සමහර ගේන්ට මේ අකුරු පේන්නේ නැති වෙන්න පුළුවන්. මේ අකුරු ටච් කරලා ලොක් කරලා ඔයා ටච් කරන්න බැරි තැනක් උනම් මේක හරහා ටච් කරගන්න පුළුවන්. අපි කතා කරමු. ඇඩ්ජස් සෙටින් ගිහිල්ලා යාළුවනේ ඔයගොල්ලෝ යන්න ඕනේ. ඇඩිෂනල් සෙටින්ග්ස් ඒකෙන් ගිහිල්ලා ඇසිබිලිටි යන්න ඕනේ. යාළුවනේ ඇසිබිලිටි ආවට පස්සේ ඔයගොල්ලන්ට මෙතන පේනවා ඇති මැග්නිෆිකේටන් කියලා තියෙනවා. මැග්නිෆිකේටන් එන්න එක ටච් කරාට පස්සේ යාළුවනේ මෙතන තියෙනවා මැග්නිෆි විත් ට්‍රිපල් ටැප් කියලා. එන්න එක ටච් කරන්න මෙන්න මෙතන ටික එකක් තියෙනවා යාළුවනේ ඇසිබිලිටි ඉස්සරහින්. මේ ටික එක ඔයගොල්ලෝ දාගෙන ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ විදියට ටැන් දෙකක් ටච් කරාට පස්සේ යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මෙන්න මේ අකුරු එහා මෙහා කරගන්න පුළුවන්. ඔයාලට ඕන තැනම මේ විදියට ටච් කරගන්න පුළුවන්. ඒක ඔයාලට ආයිත් මේව කරගන්න ඕන මේ විදියට ආයිත් ටච් කරලා ඔයාලට මේ විදියට අයින් කරගන්න පුළුවන්. ඒක තමයි යාළුවනේ දෙවෙනියට කතා කරන්නේ. මම තුන්වෙනියට කතා කරන්නේ මෙන්න මේ විදියට යන සෙටින් වලට. සෙටින් වලට ගියාට පස්සේ ඕගොල්ලොන්ට ඔයාලට පේනවා ඇති ඇඩිටර්නල් සෙටින් කියනවා. ඇඩිටර්නල් සෙටින් ගියාට ඇසිබිලිටි තියෙන යාළුවනේ ඇසිබිලිටි ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන පවර් බටන් ඉන් කෝල් කියලා තියෙනවා. එන්න එකෙන් ඉස්සරහ ටික් එකක් තියෙනවා යාළුවනේ. ඒ ටික් එක දාගන්න මේ විදියට දිගට ටික් එක දාගන්න යාළුවනේ. ඔයත් මේක තමයි යාළුවනේ මම තුන්වෙනියට කතා කරන්නේ. ඊට පස්සේ මම හතරවෙනියට කතා ෆින්ගර් ප්‍රින්ට් එක ඇඩ් කරගන්නේ කොහොමද කියලා මම හතරවෙනියට කතා කරන්නේ. මගෙම යාළුවනේ යන්න ඕනේ ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ සෙටින් වලට. සෙටින් වලට ගියාට පස්සේ ඔයා යන්න පාස්කෝඩ් එන් සිකියුරිටි කියන සෙටින් එකට. ගියාට පස්සේ ඔයගොල්ලන්ට පේන ඩී ෆින්ගර් ප්‍රින්ට් අන්ලොක් කියලා දෙවෙනි අරන් තියෙන ස්ක්‍රීන් ලොක් එකේ එන්න එක ටච් කරගන්න. ටච් කරාට පස්සේ ඔයගොල්ලෝ දාලා තියෙන පටේන් එක හරි පින් එක හරි පාස්කෝඩ් එක හරි ඉල්ලන මම මේ කියන වගේ දෙන්න. ඊට පස්සේ ඔයාලට වෙනවා යාළුවනේ යටින් තියෙන ඇඩ් කරන්න කියලා. මම ඒකට තුනක් දාගෙන තියෙන්නේ දැන්ටම ඇඩ් කරගෙන. ඉතින් යාළුවනේ ඔයා මේ විදියට ෆින්ගර් ප්‍රින්ට් දෙන්න. දැන් ඔයා ඉස්සරහට දාලා තියෙන පින් එක හරි පැටේන් එක හරි පාස්කෝඩ් එක හරි ඉල්ලන මම මේ විදියට දෙන්න. ඊට පස්සේ ඔයා ෆින්ගර් ප්‍රින්ට් එක දාගන්න මේ විදියට. ඒක ලෝඩ් වුණාට පස්සේ යාළුවනේ ඔයගොල්ලන්ට ෆින්ගර් ප්‍රින්ට් එක නේම් එකක් දෙන්න තියෙනවා. ඔයා මේ කියනවා මගේ නම දාගන්න. ඔයගොල්ලොත් ඔයගොල්ලන්ගේ නම දාගන්න. මේ විදිය සංදීප ලක්ෂාන් කියලා දාගන්න. ඊට පස්සේ යාළුවනේ මෙන්න දෙන්න දාන්න බන්න. ඊට පස්සේ ෆින්ගර් ප්‍රින්ට් එක ඇඩ් වුණා ඔයගොල්ලෝ පේනවා ඇති. ෆින්ගර් ප්‍රින්ට් එක රිමූව් කරන්න ඕන නම් මෙන්න මේ විදියට රිමූව් කරා. ඊට පස්සේ යාළුවනේ මම පස්සෙන්ියට කතා කරන්න යනවා. ඔයගොල්ලොත් එක මෙන්න මේ කොහොමද හෝම් බටන් එකයි බැක් බටන් එකයි දෙපැත්තට යන විදියට කරන්න කියලා. ඔයා හෝම් බටන් එකේ
බැක් බටන් එක ඔයා දෙපැත්ත මාරු කරන්න ඕන නම් සෙටින් වල ඇඩිටර්නල් සෙටින් ඇවිල්ලා ෆුල් ස්ක්‍රීන් ඩිස්ප්ලේ ඇවිල්ලා ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන මිනර බටන්ස් කියලා ටික එකක් තියෙනවා එකයින් වුණාම ඕගොල්ලන්ට පේනවා ඉතින් යාළුවනි ස්ක්‍රීන් එකේ බැක් බටන් එකයි මෙනු බටන් එකයි දෙපැත්තට වුණා ආයෙත් බලන්න එන්න මේ විදියට ඕගොල්ලන්ට තියාගන්න පුළුවන් එක ඉතින් ඒක තමයි යාළුවනි මම පස්වෙනි එක කියලා දෙන්න යන්නේ ඊට පස්සේ යාළුවනි මම හාවෙනියට කියලා දෙන්නේ යන්නේ ඔයාලට කොහොමද ඩාර්ක් මූඩ් එකක් යූස් කරන්න කියලා ඩාර්ක් මූඩ් එකක් හදාගන්න කියලා ඔයා ඩාර්ක් මූඩ් එක හදාගන්න ඕන නම් මෙන්න මේ විදියට යන්න ඩිස්ප්ලේ වලට ඩිස්ප්ලේ වලට ගියාට පස්සේ යාළුවනි ඔයගොල්ලන්ට පේනවා ඇති ඩාර්ක් මූඩ් කියලා මෙන්න මෙතන තියෙනවා ඩාර්ක් මූඩ් ගියාට පස්සේ මේ ඩාර්ක් මූඩ් ගාව තියෙන ටික එකක් ඔයගොල්ලන්ට පේනවා ඇති එන ටික එක දාගන්න ඒ ටිකේ දාස්සේ යාළුවනි මේ විදියටවා නොටිෆිකේෂන් පැනල් එක පල්ලෙහාට අදිනවා ඔය නොටිෆිකේෂන් පැනල් එක කළු පාට වෙලා තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති මම Google යූස් කරනවා Google එක කළු පාට වෙලා ඇති ඔයගොල්ලන්ට පේනවා ඇති මම ඩාර්ක් මූඩ් එක ඔෆ් කරන්න යාළුවනි ඔයාට ඕන නම් ඒක තියාගන්න තනියට කියලා දෙන්න යන්නේ ඔයා කොහොමද අකුරු හැඩේ ලස්සනට වෙනස් කරන්න කියලා එන්නේ ඒක වෙනස් කරන්න ඕන නම් යනවා මේ වීඩියෝ ඩිස්ප්ලේ කිව්ව සිස්ටම් ෆොන්ට් ඉන්නවා අර බලන්න මෙන්න මේ වීඩියෝ එක ඔපෝට් ඒ වගේ ලස්සන ලස්සන අකුරු දාන්න මෙන්න මේක දාගද්දි යාළුවනේ ඔයගොල්ලෝ වැලිකට් දිය යුතු එකක් තියෙනවා මෙන්න මේ අකුරු දාගද්දි යාළුවනේ ඔයගොල්ලෝ මෙන්න මෙතන මේ ඇප්ලයි දීලා දාගන්න ඒ ඇප්ලයි දීලා දාගද්දි යාළුවනේ ෆෝන් එක රීස්ටාර්ට් වෙනවා ඔයාලට පේනවා ඇති ඒ ෆෝන් එක රීස්ටාර්ට් වෙලා නැවතෙයි ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පින්තූර ඔයගොල්ලන්ට පේනවා මේ පින්තූර වලින් බලන්න ඔයගොල්ලෝ මේ අකුරු වෙනින් විදියට දාගන්න පුළුවන් ඔයගොල්ලන්ට මේ විදියට ඔයගොල්ලෝ කෝල් ඒ වලට හැම එකටම මේ අකුරු මේ විදියට තමයි තියෙන්නේ යාළුවනි මේක තමයි මම හත්වෙනි කියලා දෙන්නේ යාළුවනේ අටවෙනියට කියලා දෙන්නේ ඔයගොල්ලන්ට එන මේ කැමරා වල තියෙන සුපිරි සෙටින් එකක් ගැන ඉතින් මේ සෙටින් යාළුවනේ ඔයගොල්ලෝ ෆෝන් එකෙන් තියෙනවා මම ඒක කියලා දෙන්නම් මුලින්ම ඔයගොල්ලෝ යන්න මේ විදියට කැමරා වලට යන්න ඔයගොල්ලෝ කැමරා වලට ගියාම පස්සේ එන මේ විදියට රිමෝට් එක ගන්න මේ රිමෝට් එකේ යාළුවනේ ඒක මේ විදියට ඔබත් යාළුවනේ ඔයාලට පේනවා ඉතින් මේ විදියට ලයිට් එකක් පත් වෙනවා මේ ඕන තැනක් ඔබා දියාලුවනේ ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ විදියට ලයිට් එකක් පත් වෙනවා මේ රිමෝට් එකේ වීඩියෝ වල බලන මේ විදියට ලයිට් එකක් පත් වෙනවා හොඳට බැටරි තිබ්බොත් තමයි යාළුවනේ මේ විදියට ලයිට් එකක් පත් වෙන්නේ නැත්නම් ඔයාගේ මේ කැමරාවට ඇල්ලුවට වැඩක් නැහැ රිමෝට් එකේ ලයිට් එකක් පත් වෙන්නේ ඒක තමයි යාළුවනේ කියලා දෙන්නේ ඕනේ ඒක ඔයගොල්ලෝ දන්නවත් ඇති සමහර විට යාළුවනේ නම වෙන්නට ඔයගොල්ලොන්ට කියලා දෙන්නේ මේ ෆෝන් වල තියෙන ෂෝට් කට් ගැන ඔයගොල්ලෝ ෆෝන් එකේ තියෙන ෂෝට් කට් ටිකක් ගැන තමයි ඔයගොල්ලෝ තාම වෙනියට කියලා දෙන්න හිතුනේ මට ඔයගොල්ලෝ දැන් මේ ගේ සෙටින් එකේ සෙටින් වලට ගියාට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතනින් පේනම ඇති ඇඩිටර්නල් සෙටින් ගියාට පස්සේ ඔයගොල්ලෝ යනවානේ බටන් ෂෝට් කට්ස් කියලා මෙන්න මේ විදියට තියෙනවා මෙන්න මේ බටන් ෂෝට් කට්ස් ක්ලික් කරන්න ඕගොල්ලෝ මෙන්න මේ විදියට බටන් ෂෝට් කට් ක්ලික් කරාට පස්සේ යාළුවනි ඔයගොල්ලන්ට පේනවා දැන් ඔයා මගේ තියෙන ටේක් ස්ක්‍රීන් ෂොට් ලවුන්ච් Google Assistant ඒ වලට තියෙන ෂෝට් කට්ස් ටික පේන ෂෝ මෙනු ටේක් ස්ක්‍රීන් ෂොට් එක මම ක්ලික් කරනම් යාළුවනි දැන් ඔයගොල්ලන්ට පේන ස්ක්‍රීන් එකේ වෙන්න ඕන ඔයා ස්ක්‍රීන් ෂොට් එකක් ඕන නම් යාළුවනි ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න ඕගොල්ලෝ මේ ස්ක්‍රීන් එකේ පේන ඇඟිලි තුනක් අරන් මෙන්න මේ විදියට ස්ක්‍රීන් ෂොට් එක ගන්න පුළුවන් මේ විදියට අර දැක්කම යාවි ඕගොල්ලෝ ස්ක්‍රීන් ෂොට් එකක් මේ විදියට ගන්න පුළුවන් ඕගොල්ලන්ට නැත්නම් යාළුවනේ ඔන්න ආගි මෙන්න මේ විදියට notification panel එක යාට දාලා මෙන්න මෙතන තියෙනවා ස්ක්‍රීන් ෂොට් කියලා මෙන්න මේ විදියට ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න පුළුවන් මගේ යාළුවනේ ලවුච් Google Assistant එකට යද්දි මට ඒකට යන්න ඕනේ ලොง පේස් ද හෝම් බටන් ඒ කියන්නේ යාළුවනේ මගේ හෝම් බටන් එක මෙන්න මේ විදියට ටච් කරන් දිදි අර ඔයගොල්ලෝ මේ විදියට Google එක එනවා ඒ විදියට යන්න පුළුවන්
මගේ යාළුවනේ මෙනු එකට යන්න ඕන නම් මෙන්න මේ විදියට ඒක හැමෝටම පුළුවන් ෂෝට් කට් එක මේ විදියට ඕන නම් ඔයගොල්ලෝ මේ වලට ෂෝට් කට් දාගන්න පුළුවන් ඒක තමයි යාළුවනේ 9 වෙනිදා කියලා දෙන්න ඕන හිතුනේ මට මම 10ට ගියේ 10 වෙනිදාට කියලා දෙන්නේ ඔය ස්ක්‍රීන්ෂෝට් එකක් ගත්තී ඔයාගේ ෆෝන් එකේ ඒ කියන්නේ දිග ස්ක්‍රීන්ෂෝට් එකක් ගන්න කොහොමද I'm going to go to the next one.